මෙතෙන්දී මම හිතන්නේ නෙම්සිරි ජයතිලක මහත්මයා කතා කළා එන්නත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් සහ එතුමා ඊළඟට සඳහන් කරපු කාරණයක් තමයි එංගලන්තේ මහ බ්‍රිතාන්‍යෙත් මේ වෙනකොට එන්නත් වැක්සින් කාඩ් එකක් නිකුත් කරන්න ගිහලා ඒ කාඩ් එක හකුලවා ගැනීමක් සිද්ධ කළා මහජන විරෝධතාවය මැද නමුත් මේ අවස්ථාවන විට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කියන ඔහුත් එන්නත් කාඩ් එකක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන කටයුතු කරන්න සූදානම් වෙන බව මොකද ඒ එන්නත් කාඩ් එක නැතුව ප්‍රතිස්ථාන වලට ඇතුළත් වෙන්න නැත්නම් විශ්වවිද්‍යාල වලට යන්න හැකියාවක් නැහැ කියන කාරණේ සඳහන් කරලා තියෙනවා රාජ්‍ය ආයතනවලට එන්න බැහැ කියලා සඳහන් කරලා තියෙනවා ඒ පිළිබඳව නීතිමය තත්ත්වය අපේ චානක අබේ වික්‍රම මහත්මයා පැහැදිලි කරයි නමුත් අපි කියන්නේ මේ රටේ දේශප්‍රේමී ජාතික පෙරමුණ හැටියට මේ රටේ දේශීය වෙදකම සම්බන්ධයෙන් සිංහල වෙදකම සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධානයක් හැටියට ඒ සිංහල වෙදකමේ තියෙන ගුණය පිළිගත්ත සෞභාග්‍ය දැක්ම පිළිගත් ආණ්ඩුවට අපි කියන්නේ මේ රජයේ විසින් බටහිර වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබන මේ ඉන්නත ලැබපු අයට ඉන්නත් කාඩ් එකක් නියුත් කරනවා නම් යම් යම් රාජ්‍ය ආයතනවලට ඇතුළත් වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් විදිහට ඒ වගේම ප්‍රවේශ පත්‍රයක් දේශීය වෛද්‍යවරයා විසින් නිකුත් ප්‍රතිකාර ලබන දේශීය සිංහල වෛද්‍යවරයාගෙන් ආයුර්වේද වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබන ජනතාවටත් ලැබිය යුතුයි මොකද ඒකට හේතුව තමයි බටහිර වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයක් මේ රටේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් මගින් ස්ථාපනය කරපු එකක් මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා Taman කැමති ප්‍රතිකාරයක් ලබා ගන්න. ඒතර දේශීය වෛද්‍යවරුන්ට හැකියාවක් තියෙනවා නම් Tamanගේ ප්‍රතිකාර ලබන රෝගියාට ඒ මේ රෝගේ වැළඳෙන්නේ නැහැ කියන එක සම්බන්ධ යම් කිසි සහතිකයක් ලබා දෙන්න. ඒ පිළිගැනීම රජයේ විසින් දේශීය වෛද්‍යවරයාටත් ඒ ආකාරයෙන්ම ලබා දිය යුතුයි. ඒ විතරක් නෙමෙයි දේශීයත්වයේ ජාත්‍යන්තරයට ගෙනෙන කතා කරපු ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා දේශීය වෛද්‍යවරයා විසින් නිකුත් කරන ඒ කාඩ්පත නිකුත් කළාට පස්සේ ජාත්‍යන්තරයට යනකොටත් ඒ ජාත්‍යන්තරයේ අවශ්‍ය පිළිගැනීම ලබා දෙන්න. ඒ කියන්නේ එන්නත අපි දැන් දන්නවා ඇමරිකාක් සජන පදයට යනකොට නැත්නම් කැනඩාවට යුරෝපයට යනකොට ඒගොල්ලෝ කියන වැක්සින් කාඩ් එක වැක්සින් එක අවශ්‍යයි. ඒතර ඒ වැක්සින් එක අරගෙන ඇමරිකාවට යන්න පුළුවන් කියලා කියන්නේ ඇමරිකාව කියන දේ අපි මේ රට තුල පිළිගන්නවයි කියන එක. ඒ නිසා ජනාධිපතිවරයාට තිබුණු ඊයේ තිබුණු මහාර්ග අවස්ථාව ස්වර්ණමය අවස්ථාව තමයි එතුමා මගහැරියේ. එතුමාට කියන්න තිබුණා අපේ රටේ බේජින් ප්‍රතිපත්තිය අනුව WHO එකත් පිළිගත්ත විදිහට දේශීය වෛද්‍යවරුන්ට පුළුවන්කම තියෙන මේ ප්‍රතිකාර කරන්න අපි නිකුත් කරන කාඩ් එකෙන් දේශීය වෛද්‍යවරයා ආයුර්වේද සභාවෙන් පිළිගත්ත දේශීය වෛද්‍යවරයා නිකුත් කරන කාඩ් එක අනුව පිටරටකට යන්න අවස්ථාව ලබා දෙන්න කියන එක. ඒක තමයි අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. මම ඊට වඩා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි කාරණේ මම සඳහන් කරන්න කැමතියි ඊයේ දැන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලය විසින් යුගදනව් බලාගාරයේ ඇමරිකානු සමාගමකට ෆොස්ෆරස් සමාගමකට පවරා දීම සඳහා ඒකේ කොටස් 140ක් පවරා දීම සඳහා කටයුතු කරලා තිබෙනවා අපිට ආරංචි ලැබෙන විදිහට මේ कैबिनेट पत्रिकाव कैबिनेट मंडले ඉදිරිපත් කරලා තියෙන कैबिनेट न्याय पत्रය ඇතුළත් කිරීමකින් තොරව ඉදිරිතාවම පැහැදිලි कैबिनेट मंडले දැනුවත් වීමකින් තොරව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේම දන්නවා ඛනිජ තෙල් අමාත්‍යාංශය සහ විදුලි බල අමාත්‍යාංශය දෙක මේක සම්බන්ධයෙන් ටෙන්ඩර් කිරීමක් සූදානම් කරගෙන ඉන්න වෙලාවේ තමයි මේක සිද්ධ වුණේ මීට පෙර මාධ්‍ය තුල වාර්තා කළා උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එක්සත් මේ ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා බලපෑම් කරලා තිබුණා මේක ඇමරිකා එක්සත් ජනපද රට දෙන්න කියලා මම දැක්කා විමල් විරවංශ ඇමතිවරයා ඊයේ මාධ්‍යයට සඳහන් කරලා තියෙනවා මේක කොටස් මේ ඇමරිකාවට දීමක් නෙමෙයි ඇමරිකානු කොටස් ඇමරිකානු සමාගමකට දීම පමණයි කියලා අපි අහන්න කැමති විමල් විරවංශ මහත්මයාගෙන් එතුමා විපක්ෂයේ ඉන්න කාලේ කිව්වා ඒ දවස්වල Google එක වර්ජනය කරන්න කියලා Coca-Cola වර්ජනය කරන්න කියලා Coca-Colaයි Google කියන්නේ ඇමරිකාව නෙමෙයි ඇමරිකානු සමාගම ඒ වගේ තමයි මේ ෆොස්ටර්ස් කියන ආයතනයත් ඇමරිකාව නෙමෙයි ඇමරිකානු සමාගමක් ඒ නිසා ඒ අවස්ථාවේ තිබුණු විරෝධය මේ අවස්ථාවේ හකුලගෙන තියෙනවා අපිට තාම පැහැදිලිව කියන්න තියෙන දේ තමයි ජනාධිපතිවරයා ඉතා නිඳිත විදිහට මේ ආණ්ඩුව තුළ ජනතාව පත් කරපු ජාතිකවාදී මන්ත්‍රීවරුන් රවට්ටමින් ඉන්නවා ඒ ජාතිකවාදී මන්ත්‍රීවරුන් රවට්ටලා ඔවුන්ට කොකා පෙන්ලා තමයි 20 වෙනි සංශෝධනය සම්මත කරගෙන තමන්ගේ සහෝදරයා වෙච්ච තමන්ගේ පුරවැසිභාවය අත්හරින්න බැහැයි කියලා ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්න නැතුව පාර්ලිමේන්තුවට රිංගගත්ත බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාව මේ රටේ මුදල් අමාත්‍යවරයා බවට පත් කරගත්තේ අපි දන්නවා ඔවුන් මේ රටේ උත්තරීතර නීතිය වෙච්ච ආණ්ඩුකම ඇස්තා 20 වෙනි සංශෝධනය සම්පූර්ණ කරගෙන ඇමරිකන් පුරවැසියෙක්ගේ පාර්ට් ටයිම් ජොබ් එකක් බවට මේ රටේ මුදල් අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යවරයා බවට පත් කරගත්තා. දැන් ඔහු තමයි තීන්දුව తీරන ගන්නේ. ඒතර අපිට පේන දේ තමයි මේ රටේ වෘත්තීය සමිති, මේ ලංකේ විදුලි ඉංජිනේරුවන්ගේ සංසදය, ඒ වගේම අනෙකුත් සංවිධාන මේ සියලු දෙනාගේම අදහස් පැත්තකට දාලා අඩුම ගානේ තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ටත් හොර රහස තමයි මේ කැබිනට් පත්‍රිකාව සම්මත කරගත්තේ මධ්‍යම රාත්‍රී 12:06ට මේක අස්සම් කරන්න තරම් තියෙන හදිසිය මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ එකයි ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ සඳහා නෙමේ
ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනවරමක් ලබා දුන්නේ එතුමාගේ ජනවරම තේරුම් ගත යුත්තේ අපි හැමතිස්සෙම කියන දේ තමයි අපි මොකද්ද යහපාලන ආණ්ඩුවත් එක්ක පරාජයපත් කරන්න හේතුුනේ කියන කාරණේ මේ රටේ ජනතාව යහපාලන ආණ්ඩුව පරාජයපත් කරන්න ප්‍රධාන හේතුව උනේ දේශීය සම්පත් විකුණන එක හම්බන්තොට වරාය විකුණන එක ඒව සම්බන්ධයෙන් තමයි විරුද්ධ වුනේ ඒතර එහෙම කරපු එහෙම පරාජයපත් කරපු ආණ්ඩුවක ප්‍රතිපත්තිද මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉස්සරහට ගෙනියන්නේ ඒ නිසා අපි කියනවා දැන් මේ උදා වෙලා තියෙන්නේ ජාතිකවාදී විකුණගෙන කාපු දේශප්‍රේමී විකුණගෙන කාපු ආණ්ඩුව ඇතුළට කියලා විකුණගෙන කාපු මිනිස්සු නිර්වත් වෙන වෙලාව ඒගොල්ලන්ට හැකියාවක් නැති වෙලා තියෙනවා 20 වෙනි සංශෝධනයේ ආපු වෙලාවේ සර් සංවිධි වුණාට පස්සේ මේ සියල්ල අපතක වුණා මේ සියල්ල නිහඬ වුණා නමුත් ඒකේ ප්‍රතිඵල මේ වෙනකොට ලැබෙමින් පවතිනවා අපි කියන්නේ 1970 70 දශකයේ අගභාගයේ වෙනකොට සිරිමව බණ්ඩාරනායක සාරිපොටේල්ලා කොමියුනිස්ට් පක්ෂයම ඒ වගේම සමසමාජ පක්ෂය තමන්ගේ සියවිදි විනාශාගත්තා වගේ මේ අවස්ථාව වෙනකොට ආණ්ඩුව ඇතුළේ ඉන්න ජාතිකවාදීන් වැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ සාටකේ ඉල්ලීලා තමන්ගේ දිවිනසා ගන්න තත්ත්වයට පත් වෙලා තිනවා. ඒ නිසා අපි කියනවා මේ දේශප්‍රේමීන් විසින් ලබා දුණු ජනවරම මංකොල්ල කන්න නැතුව විනාශ කරන්න නැතුව ඒකට අනුගතව වැඩ කරන්න කියන කාරණේ ජනාධිපතිවරයා මතක් කරන්න කැමතියි. ඊළඟ කාරණේ ජනාධිපතිවරයා මේ ළඟදී ප්‍රකාශයට පත් කරලා තිනවා එතුමා සූදානමින් සිටිනවායි කියලා. මේ ඩයස්පෝරාවත් එක්ක සාකච්ඡා කරන්න. පළවෙනි කාරණේ තමයි ඩයස්පෝරාවක් කියන්නේ මොකද්ද? ඩයස්පෝරාවක් කියලා කියන්නේ මේ ඩයස්පෝරාව කියන සංකල්පය ආවේ යුදෙව් ජනතාව ඊශ්‍රායලයේ කියන තමන්ගේ රාජ්‍ය හැමි වෙලා ලෝකේ වෙනත් රටවල අසරණ වුණාට පස්සේ සරණාගත තත්ත්වයට පත් වුණාම ඔවුන්ට සිහින රාජ්‍ය ඔවුන්ට නිත්‍යානුකූල රාජ්‍යයක් තිබුණා. ඒ රාජ්‍ය ළඟා කර ගැනීම සඳහා ඒකරාශිච්ච පිරිස තමයි මේ ඩයස්පෝරාව කියලා කියන්නේ. මේ රටෙන් විතන් වෙලා හිටපු මේ රටෙන් බාහිරට ගිහලා ඉන්න දෙමළ ජනතාව ඇවිල්ලා ඩයස්පෝරාවක් නෙමෙයි. ඔවුන්ට රටක් කියලා එකක් කියන්නේ මේ ලංකාව තමයි. ඔවුන්ගේ ලංකාව හෝ ඔවුන්ට තියෙන ඉන්දියාව, දකුණු ඉන්දියාව තියෙනවා, මැලේසියාව තියෙනවා, යෝග රටවල් තියෙනවා. නිසා ඒක ඩයස්පෝරාවක් නෙමෙයි. දෙවෙනි කාරණේ තමයි ජනාධිපතිතුමා ඩයස්පෝරාව ගැන කතා ඩයස්පෝරාවත් එක්ක සාකච්ඡා කරන්න පැහැදිලා ඉන්න වෙලාවේ එතුමාට තිබුණා 2019 ඉඳන් මේ දක්වා එතුමාව බලයට පත් කරපු මේ රටේ ජාතිකවාදී බලවේග හම්බුනේ. එතුමා හරි කාර්යබහුලයි. වැඩ ගොඩයි. හැබැයි එතුමාට තාමත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ මේ රටේ එතුමාට බලය ලබා දීම සඳහා කටයුතු කරපු යහපාලන ආණ්ඩුව මතවාදී වශයෙන් පරාජයට පත් කරපු ජාතිකවාදී බලවේග හම්බෙන්න. ඩයස්පෝරාව හම්බුනාම ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? අපි දැක්කා ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශය සුමන්ත්‍රයන් ඇමතිවරයා බොහොම ප්‍රසාදයෙන් කතා කරලා තිබුණා. ඒ වගේම තමයි ගෝලීය දෙමළ සංසදය නැත්තම් ඒ වගේම අන්තර් රාජ්‍ය දෙමළ රාජ්‍ය කියන නැත්තම් ට්‍රාන්ස්නැෂනල් තමිල් ගවර්න්මන්ට් කියන එකේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන ඒක සභාපතිවරයන් කටයුතු කරන සුරේන්ද්‍රන් කියලා තියෙනවා. අපි එතුමා ජනාධිපතිවරයාගේ ඇරයුම ඉතාම ශීර්ෂ ප්‍රණාමක බාර ගන්න සූදානම් කියලා. දැන් ඔහු ඒ කතාවේදී කියනවා මේ දෙමළ සංධානය දෙමළ ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීම තුළ රටට අහිමි වෙන මුදල ඩොලර් මිලියන 300ක් අවුරුද්දකට මේ පෙන්වන්නේ සල්ලි මේ පෙන්වන්නේ සල්ලි පෙන්වලා ඉන්න හදන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපි දන්නවා මේ රට මේ වෙනකොට තියෙන ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙනවා. මේ අවුරුදු 1977 ඉඳන් මේ රාජ්‍යයන් ගෙනගෙන ආර්ථික ප්‍රතිපත්ති හේතු කරගෙන මේ ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් නැහැ. 77 ඉඳන් ගෙනාපු ආර්ථික ප්‍රතිපත්තියම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් චන්ද්‍රිකා කුමාරතුංගත් මෛත්‍රීපාල සිරිසේනත් ගෝඨාභය රාජපක්ෂත් ගෙනියන්නේ එකම ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ ආර්ථික ප්‍රතිපත්තිය නිසා වැටිච්ච රටට ඩොලර් පෙන්නලා දෙමළ ජාතික සංධානයේ දෙමළ මේ කණ්ඩායම මේක ඇතුළට රිංගන් හදනවා. එතෙන්දී තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි තේරුම් ගන්න ඕනේ ඩයස්පෝරාව හෝ මේ රටේ ඉන්න විද්වතුන් නැවිලා ජනාධිපතිවරයාට උපදෙස් දුන්නොත් අපි දන්නව අනිවාර්යයෙන්ම ඇති වෙන ප්‍රතිඵලය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවසානයේ ගිහිලා නතර වුණා වගේ 13 plus කියන තැනට තමයි යන්නේ. අපි මතක තියාගන්න ඕනේ 2019 2009 මාර්තු 18 වෙනිදා මේ රටේ ත්‍රිවිධ හමුදාවන් විසින් මේ රටේ සංඝයා වහන්සේලාගේ මේ රටේ දේශප්‍රේම ජනතාවගේ ආශිර්වාදය මත පරාජයට පත්කලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී සංවිධානය. ඒක හුදෙක් මංගොල්ල කණ්ඩායමක් නෙමෙයි, යම් දේශපාලන මතවාදයක්, බෙදුම්වාදී මතවාදයක් පරාජයට පත් කරපු කණ්ඩායමක්. ඒ නිසා 2009 මාර්තු 18 වෙනිදා පරාජයට පත් කළේ නිජ භූමිය කියන මිත්‍යාවත් එක්ක. ඒ නිජ භූමිය මිත්‍යාව පරාජයට පත් කිරීම පිළිබඳ අවබෝධයකින් තොරව හුදෙක් මංගොල්ල කණ්ඩායමක් පරාජයට පත් කළා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට ආපහු හැරෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. එතුමාට ඩයස්පෝරාවත් එක්ක නෙමෙයි, Tamanට බලය දීපු මේ රටේ ප්‍රගතිශීලී ජනතාවත් එක්කයි ඒ සංවාදය කළ යුතු වන්නේ. එ නිසා ඒ අවබෝධයකින් තොරව
මේ යුද්ධේ මොකද්ද පරාජයට පත් කළේ කියන කවබෝධයකින් තොරව කරන සාකච්ඡාවකින් අවසානයේ සිද්ධ වෙන්නේ මේ රට නැවත තාවතාවක් බෙදුම්වාදී කරා යන එක. අපිට මේක තේරුම් ගන්න පුළුවන් ජනාධිපතිවරයා මේ වෙනකොට මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස් විදිහට පත් කරලා තියෙනවා. අනිත් පැත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙලා හිටපු රනිල් වික්‍රමසිංහගේ හොඳම සගයෙක් වෙච්ච රීගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙල කරේ තියාගෙන ගිය මහින්ද සමරසිංහව එක්සත් ජනපදයේ ලංකා තානාපති කරන්න යවලා තියෙනවා. ඒතර මේ කාරණාත් එක්ක ගත්තාම ජනාධිපතිතුමා අර චන්ද්‍රිකා කුමාරතුංග කිව්වා වගේ ජාතිකත්වයට සිග්නල් දාලා බෙදුම් වාදයට හැරෙන පාරක් අපිට පේන්නේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ වගේ ක්‍රියාවලියකට આવොත් කිසිදු කොන්දේසි විරහිතව ඒ බලවේග ජනාධිපතිතුමා රාජපක්ෂවරුතුළු සියලු දෙනා පරාජයට පත් කිරීම සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ඒක රාශිය වෙනවා කියන එක බොහොම ස්තුතියි.